සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික බෞද්ධ පින්වතුනි, අද අනන්ත ඊමෝ සමූහය තුල පවත්වන්නා වූ 550 ජාතක පොත් වහන්සේගේ 497 වන ජාතක කතා ප්‍රවෘත්තිය සෝමනස්ස ජාතක කතාව තමයි අද මේ පින්නතුන් වෙනුවෙන් දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ජාතක දේශනාවේ මූලික අරමුණ හැටියට පවතින්නේ සුජීසුරාණා මහත්මියගේ මිය පරලොව ගිය පියතුමාට සහ මෑණියන්ට මාමාට පුණ්‍යානුමෝදනා කිරීම සහ සුජීසුරාණා මහත්මියට ආශිර්වාද කිරීම, එවැගේම කිරිගවයේ මරණයෙන් නිදහස් කිරීමට මාසයක් පුරාවටම දායකත්ව ලබා දී කටයුතු කරන පින්වත් දායක මහත්මීට ආශිර්වාද කිරීම, එවැගේම WA ප්‍රියදර්ශනී මහත්මිය සතියක් පුරාවටම දායකත්ව ලබා දීලා මිය පරලොවගේ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කිරීම, සුජීවත්ව සිටින සියලු දෙනාට ආශිර්වාද කිරීම කියන කරුණ කාරණා එකතු කරගෙන, එවැගේම ජගත් මහත්මාගේ මිය පරලොව ගිය පියතුමාට පුණ්‍යානුමෝදනා කිරීම, එවැගේම සසඳි මහත්මියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම, ස්වර්ණමාලී සමූහයේ ඕන තුමියවන පුෂ්පලතා මහත්මියගේ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම, ස්වර්ණමාලි සමූහයේ ඕන තුමියවන පුෂ්පලතා මහත්මියගේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම කියන කරුණුකාරණා රාශියක් එකතු පාදා කරගෙන අද මේ ජාතක දේශනාවේ වැඩ කටයුතු මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙනවා, බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා පින්නතුනි, අපිට මේ ජාතක කතා ප්‍රවෘත්ති තුලින් අපේ ජීවිතය ලස්සන කරගන්නට, අලංකාර කරගන්නට පුළුවන් අවස්ථාවක් කියලා. ඒ වගේම තමයි අද සුවිශේෂී දවසක් පින්නතුනි. ඒ තමයි බෞද්ධයෙකුට ඉතාම වැදගත් සුවිශේෂී දවසක්. ඒ තමයි සිද්ධාත් කුමාරයාගේ උප්පත්තිය, බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වය, බුදුජානන් වහන්සේගේ මහා පරිනිර්වාණය කියන මේ සම්බුදු තෙමගුල සිද්ධ වෙච්ච අසිරිමත් දවසක් අද දවස.
ඒ සම්බුදු තෙමඟුල සිද්ධ වුණ දවසේ උතුම් වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේ මේ පින්වන්ත හැම කෙනෙක්ම අදිතාමත් අනගි භවණී පින්කමක් සිද්ධ කරගන්න මොහොතක් ධර්ම දාන මේ පින්කමක් සිද්ධ කරගන්න මොහොතක් ඒ නිසා හැම දිනම දෙසවන් යමාගෙන තුන්දර සංවර කරගෙන ඊටාත්ම ඕනෑකමකින් යුක්තව මේ ජාතක දේශනාව ශ්‍රවණය කරලා මේ ලැබෙන අනුසස් බලයෙන් තමන්ගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් අයුරිමිටු කරගන්නට අවස්ථාවක් පිටුවහලක් කරගන්න. ඒ වගේම තමයි මේ ජාතක දේශනා තුළින් අපිට අපේ ජීවිතය ලස්සන කරගන්න අලංකාර කරගන්න වගේම අප මේ ජාතක දේශනාව ආරම්භ කරපු මොහොතේ පටන් චෛත්‍ය රාජානන් වහන්සේ ඒ වගේම බුද්ධ ප්‍රතිමා වහන්සේලා බොහෝමයක් ඉදිකලා නේත්‍රා පින්කම් බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ නේත්‍රා පින්කම් සලපතල මඟු සැකසීම ආදී පින්කම් මාලාවක් සිද්ධ කළා. ඒ වගේ වටිනා පින්කම් පවා මේ තුලින් සිද්ධ කරගෙන යන මොහොතක් සමාජ සත්කාර වගේ වටිනා පින්කම් මාලාවක් සිද්ධ කරගන්න. එහෙමනම් අද මේ උතුම් ජාතක දේශනාව සෝමනස්ස ජාතකය මේ විදියට සවන්පත් යොමු කරුම් පින්වත් ඔබ හැම කෙනෙක්ම පිනතුනි දෙව්රම් වෙහෙරේ බුදුජානන් වහන්සේ අඩක් වාසය කරන කාලේ දෙව්දත් තෙරණුවන් ගැන අනිත් මහසුන් තොරතුරු විමසා සිටියා. කුරකුරු කියලා රටක් තිබුණා. මේ රටේ රේණුක කියලා රජ කෙනෙක් රජකම් කරපු කාලේ 500ක් තවුසන් සමගින් තවුසෙක් හිමාලයේ ඉඳලා එනවා පින්නතුනි. ඒ ඇවිල්ලා රජුරුවන්ගේ රජ උයනේ සැතපෙනවා. ඊට පහවදා නගරෙට දානෙට යනවා. රජවාසලේ දොරටුව ළඟ නවතිනවා. රජුරෝ මේ අයගේ ඉරියව්වල දැකලා පැහැදිලා රජගෙට කැඳවලා දන් පිළිගන්වනවා. ඒ දානේ වළඳලා අවසානයේ රේණුක රජුරු කියනවා මේ පිරිසට මගේ රජු වෙන්නේ සුවපහසුව විඳින්මින් නවතින්න කියලා. කාලේ මේ විදිහට සිය මාසයක් ගියාට පස්සේ ඒ තවුස් නායකයා කල්පනා කරනවා නැවත හිමාලයට යන්න. මේ බව රජතුමාට දන්වලා හිමාලයට උදේ පාන්දරම පිටත් වෙනවා. මේ තවුසන්ට මහන්සි නිසා විශාල ගහක් යට සෙවණේ නතර වෙනවා පින්නතුනි. ඒ විදිහට විශාල ගහ යට සෙවණේ නතර වුණාට පස්සේ නතර වෙලා මේ ඉන්න වෙලාවේදී එතන තවුසෝ කතා වෙනවා රේණුක රජතුමාට පුතාලන් නැති වගේ. මේ කතාව අර නායක තවුසාට ඇහෙනවා. ඊට පස්සේ තවුසා දෙව්ලොව දෙවි කෙනෙක් උන චුත කරලා කිව්වා රේණුක රජතුමාගේ බිසව ළඟ ඉපදෙන්න ප්‍රාර්ථනා කළා. මේ බව ඔතන හිටපු තවුසෙක්ට ඇහෙනවා. මේක මේ තවුසා අර තවුසාත් එක්ක හිමාලයට යන්නේ නැතුව ආපහු රජවාසලට ගිහිල්ලා රජතුමාට පවසන්න හිතලා ආපසු හැරිලා එනවා. ඊට පස්සේ මේ හොර තවුසා රජවාසලට ගිහිල්ලා රජතුමා හමු වෙලා රජතුමාට මෙහෙම කියනවා. රජතුමනි මට ඇහුණා ඔබතුමාට දරු සම්පත් නැහැ කියලා. ඊට පස්සේ මං දිවසින් බැලුවා ඔබතුමාගේ දේවියගේ කුසේ පින්වන්ත කුමාරයෙක් උපත ලද බව.
කියන්නටත් ඒ දරව ගැබ නොදැනුවත්ව හෝ විනාශ වී යාමට පෙර ඔබතුමාට දැනුම් දීමට පැමිණියමි කියලා මේ හොර තවුස කිව්වා. ඉතින් මේ රජතුමාට ලොකු සතුටක් දැනෙනවා. තවුසට සලකන්න හදනවා. මේ රජතුමා කියනවා මේ රජ උයන දාලා හැමදාම මේ රජ උයන තුල හැමදාම වැඩ ඉන්න කියලා. ඒ තවුසගේ හිතට රජතුමා අහුවෙලා දැන් ඉන්නේ. කාලේ දැන් කෙමෙන් කෙමෙන් ගත වෙලා යනවා පිළිතුරු. රේණුක රජතුමාගේ මාලිගාවේ දහාර සතුටින් ඉතිරිලා පැතිරිලා ගිහිල්ලා බෝසත් කුමාරයා රජතුමා ළඟ ඉපදෙනවා. දැන් මේ පුංචි පුතාට නම් තබන කාලේ එනවා. ඊට පස්සේ සෝමනස්ස කියලා නම තියෙනවා. ඉතින් මේ කුමාරයා සතුටින් මේ රජ ගෙදර වාසය කළා. ඉතින් මේ හොර තවුසත් මේ උයනේ ඉතින් වගා කරනවා. එළවලු වර්ග රජ උයනේ එක එක පැත්තක හොඳට හිටවල මේ එළවලු මිනිසුන්ට හොර රහස විකුණනවා. හොර තවුසා මුදල් එකතු කරනවා මේ උයනේ නැවතිලා ඉඳලා. මේ කිසි දෙයක් හොයන්නේ නැහැ මේ රජතුමා. මෙහෙම අවුරුදු 7ක් පමණ වෙනකොට සෝමනස්ස කුමාරයාට රජතුමා හදිසියෙම යුද්ධයක් සඳහා යන්නට වෙනවා. රජතුමාට යුද්ධයකට යන්න වෙනවා. ඒ සඳහා කුමාරයා බලාගන්න අර හොර තවුසට බාර දීලා රේණුක රජතුමා යුද්ධයකට පිටත් වෙලා යනවා පිනතුන. ඒ ගියාට පස්සේ දවසක් මේ කුමාරයාට හිතෙනවා අර තවුසා බලන්න යන්න. කුමාරයා ඉතින් මේ උයනට එනවා දවසක්. කුමාරයා දකින්නේ පුදුම හිතෙන දර්ශනයක් පිනතුන. කලගෙඩි දෙකක් අරගෙන ගිහිල්ලා එළවලු වලට වතුර දානවා. මොවුනම් මහා හොර තවුසෙක් වගේ පලා වර්ග විකුණලා ජීවත් වෙනවා. මොකද ගොයියෝ මොකද කරන්නේ කියලා මේ කුමාරය අහනවා. සිල් පැලවෙන්නද වතුර දාන්නේ කියලා අහනවා. තවුසට හොර වැඩ එලි වෙනවා. මේ කුමාරයාට මේ හොර වැඩ එලි වුණ නිසා අර හොර තවුසට රජ කුමාරයා ගැන තරහක් ඇති වෙනවා. දැන් මේ පොඩි කාලේ මෙහෙමනම් ලොකුණාට පස්සේ මොනවා කරයිද කියලා හිතලා රජකුමාරයාගෙන් පල්ලි ගන්න හිතනවා. මේ හොර තවුසා මොහු හිටියොත් නම් මට සෙතක් වෙන්නේ නෑ කියලා කල්පනා කරනවා. මෙහෙම හිතලා කුමාරයා ඇවිල්ලා තවුසට කරදර කරා කියලා අඟවන්න සියලුම දේවල් විසි කරලා දාලා හොර තවුස හිටිය තැන විනාශ කරගත්තා. තවුස විසින්ම රේණුක නිරුදු තවුස බැලීමට එනවා. මේ සියල්ල දැකලා අහනවා හොර තවුසගෙන් ඇයි තවුසානන්නේ මේ කියලා. කවුද මේවා කළේ කියන්න මට තවුසානනේ කියලා කිව්වා. කවුද මේ අහන්නේ? මේ රේණුක රජුර තමයි මේ අහන්න ඇවිල්ලා. වෙන කවුරුවත් නෙවෙයි මහරජතුමනි, ඔබේ පුතණුවන් රේණුක රජතුමනි මේ කරේ. පේනව නේද?
මෙව කඩලා විනාශ කළා මට ගහලා දාලා ගියා. මට මේ පන්සලෙන් යන්න කියලා කිව්වා. මේ කේලමටම මහා නිරිඳුන් අහුවෙනවා. මේවා අහලා කුමාරයා එක්ක හොඳටම තරහක් ඇති කරගන්නවා. ගුරුවරයාට මෙහෙම කරා නම් මට මොනවා කරයිද කියලා දරුවා වුණත් මම හොඳට දඬුවම් දෙනවා කියලා මේ රජුරෝ ගිහිල්ලා මොකද කරන්න තාපසයා කිව්වේ කේලම අහලා මේ තාපසයා හොඳටම තරහ ගිහිල්ලා දැන් තාපසයාට තරහ ගිහිල්ලා ඉන්නවා. ඒ වෙලාවේ වාදකයන්ට කතා කරලා කියනවා සෝමනස්ස කුමරොත් මෙතෙන්ද එක්කරගෙන එන්න කියලා. මේ රජ අන නිසා කුකුලෙක් වගේ දංගෙඩිය තියලා එක පාරමින්ම බෙල්ල කපන්න කිව්වා. හැකේ ඉක්මනින් ඒ දේ කරන්න කිව්වා. වදකයෝ රජ ගෙට ගිහිල්ලා කුමාරයාව හොයනවා හැම තැනම. මේ වගේ උකුලේ ඉන්නවා, මේ මගේ උකුලේ ඉන්නවා මේ කුමාරයා. ආයුධ අත්‍යතීත වදකයෝ ආවා. ඇවිල්ලා මේ කුමාරයාව අරගෙන යනවා. තොප මරන්න මහරේතුමා අනුදුන්නා. ඒ අන අනුව අප රජමැඳුරේ ඔබ හැම තැනම හොයවුවා. ඉතින් මේ කුමාරයා දෙනවද නැද්ද කැහුවා වදකියෝ. කුමාරයා වදකයාගෙන් අහනවා හේතුව කුමක්ද මාව මරන්න? මම එක උදව්වක් ඉල්ලනවා. නොමරා රජ්ජුරුව ළඟට අරගෙන යන්න කිව්වා. ඉතින් මේ රජ්ජුරුව ඉන්න තැනට මේ කුමාරයා වරගෙන යනවා. දුර ඉඳලා රජ්ජුරුව අහනවා කුමාරයා ඇයි එක පාරම මා මරන්න තීරණය කළේ කියලා. හේතුව කියන්න මහරජතුමනි කියලා මේ රජතුමාගෙන් අහනවා. ඇයි ඔබ යුදුකම් දන්නේ නැතුව සිල්වත් තවුසට ගැහුවේ රණ්ඩු කරේ කියලා එතුමා ඇහුවා කුමාරයාගේ. ගුරුවරයාට නැතිනම් සලකන්නේ මෙහෙමද කියලා දෙමාපියන්ට කොහොම ගුරුවරයාට මෙහෙම සැලකුවා නම් දෙමාපියන්ට කොහොම සලකයිද කියලා රජතුමා කියනවා. කුමාරයා කියනවා ගොවියට ගොවියා කියලා නේද කියන්නේ මහරජතුමනි කියලා. මම නම් වෙන දෙයක් දකින්නේ නැහැ. වෙන දෙයක් දන්නේ නැහැ ගොවියට ගොවියා කියලා නේද කියන්නේ කියලා. අප රජදුවේ භෝග වවන්නේ මේ තවුසා. උඩින් තවුසෙක් යටින් ගොවියෙක් රජතුමනි. බොරු නම් එළවලු වෙළඳුන් ගෙන්නගෙන වෙළඳුන්ගෙන් අහන්න මේ ගැන. රජතුමා වෙළඳුන් ඒ විදියටම කැඳවලා කතන්දරේ සුල මුල හෙලි කරගත්තා. ඔව් හොර තවුසෙක් කියලා වටහා ගන්න අවබෝධ කරගන්න. බෝසත් කුමාරයාගේ නුවණ නිසා හොර තවුසගේ සියලුම හොර වැඩ හොයා ගන්නවා පිනතුන. ඊට පස්සේ තවුසගේ හොර වැඩ සේරම ටික අහුවෙනවා. සේරම දේවල් හොර තවුස අයලි කරනවා. අනුන්ට හදපු වලේම තමන් වැටෙනවා. හොර තවුසා කුමරුවන්ට කරන්න ගියපු වරදට ඔහුමම සියලුම වරදවල් හෙරි කරගත්තා. ඔහුගේ වැරදි ඔක්කොම එළි වුණා. මිනිස්සු ගල් මුගුරු වලින් ගහලා කෝපෙන් යුතුවම ඔහුව මරණයට පත් වෙනවා. මේ අතර නිරිඳුන්ට කුමාරයා කියනවා ඔබ දුරදිග නොබලා තීරණ ගත්තා.
අනුවන රයිතුම පියරජතුමනි, මට අවසරයි මේ රජ සප අත්තහරල දාලා මම වනයට යනවා. ඒකට මට අවසර දෙන්න. අවසානයේදී රජතුමා මට සමාවෙන්න කුමරුනි, අදම දෙමි මම රජ සැප. මට රජ සැප එපා පියරතුමනි කියලා කුමාරයා වනගත වෙන්න යනවා. බලන්න පින්නතුනි, මේ කතා ප්‍රවෘත්තිය දිහා. අනුන්ට වලක් කැපුවොත් තමනුත් අනිවාර්යයෙන් මේ වලේ වැටෙනවා කියන එක අපිට මේ කතා ප්‍රවෘත්තිය තුලින් ගන්න පුළුවන්. එනිසා අපි ජීවත් වෙනකොට කොහොමද ජීවත් වෙන්න ඕනි, කොයි විදිහටද අපි මේ ජීවිතේ සනා ගන්නට ඕනි, ඒ අනුව අපේ වටපිටාව ලස්සන කරගන්න පුළුවන්කමක් ලැබෙනවා පින්නේ. ඊළඟට අපිට හරි වැරද්ද හරියට තේරුම් නොගෙන අපි තීරණ ගන්නවා නම් ඒක අපි කොයිතරම් වැරදි තීරණයක්ද ගන්න කියලා අපිට හිතා ගන්න අමාරු. සුල මුල හොයන්න නැතුව සමහර අය තීරණ ගන්නවා. හරි වැරද්ද තේරුම් ගන්න නැතුව සමහර අය තීරණ ගන්නවා. ඒ වගේ ගොඩාක් තැන් තියෙනවා පිනොත්. එනිසා අපි යම් දෙයක් කරනවා නම් හරි වැරද්ද මොකක්ද කියලා අපි තේරුම් අරගෙන කටයුතු කළොත් අපිට පුළුවන් සාර්ථක දිවි ගමනකට මාර්ගය තනා ගන්නට. එතකොට අපිට පුළුවන් යහපත් ගමනකට අඩිතාලම අවස්ථාව සකස් කර ගන්න. එහෙමනම් මේ ජාතක දේශනාව පුංචි ජාතක දේශනාවක් කෙටි. එනිසා අපි මේ ලොකු වෙලාවක් අපිට මේ ජාතක දේශනාව පවත්ව ගන්න නැහැ. පින්වත්නි, අපිට මේ ජාතක දේශනාව තුල සඳහන් වෙන කරුණුත් එක්ක බලනකොට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි වැරද්ද කෙනෙක්ගේ කෙනෙක් කේලමක් කියනවා නම් තව කෙනෙක්ට පීඩාවක් සඳහා අපි ඒ හරි වැරද්ද මොකක්ද, මෙතන වැරද්දක් තියෙනවද, මේක සාධාරණයිද, මේ හැම දෙයක්ම හොයලා බලලා අපි තීරණ ගන්නවා නම් අපිට මේ වරදින්නේ. එහෙම නැතුව අර පියරයතුමා වගේ අපි එක එල්ලේම අපි තීරණයක් ගන්න ගියොත් හරි වැරද්ද හොයන්න නැතුව අපි දීර්ණ ගන්න කිව්වොත් අපි ගොඩාක් අසරණ වෙනවා. ඒ නිසා ප්‍රශ්න ගැටළු රාශියක් එයි. ඒ නිසා හරි වැරද්ද තේරුම් අරගෙන හරි වැරද්ද හොයලා අපි තීර්ණ ගන්නවා නම් අපිට කවදාවත් වරදින්නේ නැහැ. එහෙමනම් හැමදෙනාම ඉතාමත්ම ඕනෑකමකින් ශ්‍රද්ධාවෙන් යුක්තව ජාතක දේශනාවක් සිද්ධ කළා. ඒ ජාතක දේශනාව මෙතකින් නිමාවටපත් කරන්න සූදානම් වෙනවා. මේ ජාතක දේශනාව පුංචි ජාතක දේශනාව, සෝමනස් ජාතකය. අපිට මේ ජාතක දේශනාව තුළින් පින්නතුනි ලබාගත්තු පින් බල මහිමේ සුජිසුරාණා මහත්මියගේ මිය පරලොව ගිය පියතුමාට, මෑණියන්ට සහ මාමාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පියදර්ශනී මහත්මියගේ මිය පරලොව ගිය සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ නම් යම් කෙනෙක් මිය ගියා නම් ඒ හැම දෙනාටත්, ජගත් මහත්මාගේ මිය පරලොව ගිය පියතුමාටත් මේ පින් අනුමෝදන් වේවා. එයාගේ භවගාමී ජීවිතය සපවත් අන්දමටපත් වෙලා උතුම් නිවනින් සැනසීමට මේ පින් එකසේම හේතු ආසනාව වේවා. උතුම් නිවන සැනසීමට මේ පින් අනුමෝදන් වීමෙන් එයාගේ භවගාමී ජීවිතය සපවත් අන්දමටපත් වෙලා උතුම් නිවන සැනසීමට මේ පින් එකසේම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම
කිරිගවයෙක් මරණයෙන් නිදහස් කිරීම සඳහා මාසයක් පුරාවටම දායකත්ව ලබද්දී කටයුතු කරන හැම දිනාටම රත්නත්‍රි ආශිර්වාදයේ කරන යහපත් ක්‍රියාවන් සාර්ථක කරගන්නට මේ පින් එකසේම හේතු ආසනා වේවා. සත්‍ය පුරාවටම දායකත්ව ලබා දී කටයුතු කරන ප්‍රියදර්ශනී මහත්මියටත් මේ පින් හේතු ආසනා වේවා. නිදුක් නිරෝගී සුවය චිරජීවනි උදා වේවා. සුජිසුරාණා මහත්මියටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනි උදා වේවා කරන කියන සිතන පතන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් වේවා. සුජීවත්ව වාසය කරන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වී හේතු ආසනා වීමේ නිදුක් නිරෝගී භාවය චිරජීවනි උදා වළඳී තිබෙන්න 890ක් රෝග 990ක් ව්‍යාධි 23ක් ආන්තරාය සියල්ලක්ම දුරිමූත භාවයට පත් වේවා. නිදුක් නිරෝගී සුවය චිරජීවනි උදා වේවා කරන කියන සිතන පතන කටයුතු සාර ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් වේවා. එවැගේම සසන්දි මහත්මියටත් මේ පින් එකසේම හේතු ආසනා වීමෙන් වැළඳී තිබෙන අසනීප තත්වයන් ග්‍රහඵල තත්වයන් මඟහැරලා ඉක්මන් සුවය උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවැගේම ස්වර්ණමාලි සමූහයේ ඕනතුමිය වන පුෂ්පලතා මහත්මියගේ මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වීමෙන් නිතුමියගේ භවගාමී ජීවිතය සපවත් නන්දමට පත් වෙලා උතුම් නිවන සැනසීමට මේ පින් එකසේම අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ස්වර්ණමාලි සමූහයේ ඕනතුමිය වන පුෂ්පලතා මහත්මියගේ මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. එවැගේම ඔබ නමින් යම් කෙනෙක් මියගින් සිටිනවා නම් ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වීමෙන් එයගේ භවගාමී ජීවිතය සැපවත් අන්දමට පත් වෙලා උතුම් නිවන සැනසීමට මේ පින් එකසේම හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවැගේම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියන්ගේ දිවසුරු සම්පත් වැඩි දියුණු වෙත්වා. දෙවියන්ගේ ඇල්ම බැල්ම නොලැබේවා. දිව්‍යෝත්පතන බෝධිකින් උතුම් නිවන සැනසීමට මේ පින් එකසේම හේතු වේවා, වාසනා වේවා. අද සන්ධ්‍යා භාගයේදී වෙසක් පුණ්‍යෝත්සව දවසේ සම්බුදු තෙමාගුල සිහිපත් කරමින් මේ සිද්ධ කරගන්න දුකු කුසලාණ සංසයන්ගේ බලයෙන් ශක්තියෙන් ඔබ අප හැම දිනාටත් මෙලොව වශයෙන් සුඛී සුවපත් භාවයෙන් අත්පත් වේවා. නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ උදා වේවා කරන කියන සිතන පතන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් වේවා. එවැගේම ඔබ අප හැම දිනාටමත් මෙලොව වශයෙන් සුඛී සුවපත් භාවයෙන් අත්පත් වේවා. එවැගේම අද උතුම්ම පින්කමක් ජාතක දේශනාවක් සිද්ධ කරගෙන ලබන ලද්දා කුසලාණ සංසයන්ගේ බලයෙන් ශක්තියෙන් ඔබ අප හැම දිනාම පතන බෝධිකින් එතෙර අමා මහ නිවන සැනසීමෙන් මේ පින් එකසේම හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පුංචි කවියක් මේ සම්බුද්ධ මඟුල වෙනුවෙන් නිර්මාණය කළා තියෙන කවියත් අපි ශ්‍රවණය කරලා මේ උතුම් ජාතක දේශනාව නිමාවටපත් කරමු. ගහකොල මලින් පල බරවි රසය දෙන දසතින් අමා දහරක්සේ ඇසෙන බන ඒ බුදු බණට හිලවන නුවන නැන තෙමාගුල වඳිමි සිහි කරමා දෙදාන එන තෙමාගුල වඳිමි සිහි කරමා දෙදාන එන තෙමාගුල වඳිමි සිහි කරමා දෙදාන එන
හොඳයි. එහෙමනම් හැමදෙනාම මනසින් යුක්තව හොම් වැඳගමු. ඉමෝ සමෝය හැමදිනාටමත් බුදුපස්සේ බුදුමරත් ඉමෝ සමෝය හැමදිනාටමත් වෙනත් ඉමෝ සමූහලින් මේ සඳහා සහභාගී වෙලා ඉන්නවන හැමදිනාටමත් බුදුපස්සේ බුදුමහරතුන් වහන්සේලා විසින් නිවිසන්සි වදාළ උතුම් අජර අමර අමෘතමා නිර්වාණ ශාන්තිය උදාපත් කරගන්නට මේ පින් එක සෑම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඔහු මැදගමු හැමදිනාම අභිවාදන සිරිස නිතං වඩාපතායින චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි, සුවපත් වේවා, දීර්ඝායුෂ ලැබේවා, සැනසීමක්ම ලැබේවා, නිවනට යන මාර්ගයෙන් මඟ පෑදේවා, සුවපත් වේවා හැම දිනාටම. තෙරුවන් සරණින් යහපත සැනසිල්ල උදා වේවා.